ඇන්ජලෝ මුලින්ම සුභපතන තරග තුනට බින්දුවක් ලෙස තරඟවලි පරාජය කළා. ඒ වගේම තරඟේ වීරයෙක් ගැන අවුරුදු 4 මාසයකට වගේ පස්සේ කාලයකට පස්සේ 5 වාර 10 ම ක්‍රියාත්මක කළා. කොහොමද මේ හැඟීම දැනෙන්නේ? දැන් ඇඟේ දෙන ප්‍රතිචාරය කොහොමද අපිට දැනගන්න කැමතියි. හුඟක්ම සතුටුයි වර 10ක් දාන්න ලැබිච්ච එක ගැන. ඒ වගේම දාන්න පුළුවන් වෙච්ච එක ගැන. මං ගිය මාස 5 ඇතුළතදී සෑහඳ ශාරීරික යෝගිතාවල යෙදিলা මේ අපේ ට්‍රේනර්ත් එක්ක හුඟක් වැඩ කළා. ටිකක් ඇඟ බස්සගෙන දැන් ආයි පන්දිය යවන්න පටන් ගත්තා. නමුත් ප්‍රථමයෙන්ම කියන්න ඕනේ මම පිතිකරුවෙක් හැටියට ඉතාමත්ම අසාර්ථක වෙච්ච තරගාවලියක් මේක. මොකද මේ මගේ ප්‍රධානංශය පිතිකරු අංශය. ඉතින් නමුත් ඒක පෙනුන්නේ නැහැ. මොකද අපි 300 කබා ගියා පළවෙනි තරගයේ. වගේම 300ට ළඟා වුණා තුන් පාරක්ම. ඉතින් අවිෂ්ක මෛදානේ අනිත් පිතිකරු සියලුම දෙනාම, අවිෂ්ක කුසල් මෙන්ඩිස් විශේෂයෙන්, නමුත් අනිත් සියලුම දෙනාම මං හැරෙන්න හොඳට පිතිකරණය යෙදුනා. ඉතින් සමහර අවස්ථාවලදී අපි හැමෝම දකිනවා හැම පිතිකරුවන්ටම ඒ තරගාවලියේදී හොඳට කරන්න බැරි වෙනවා. නමුත් අපිට හොඳ දෙයකට තිබුණේ අපේ ස්ටාර්ට්ස් ලබාගත්ත පිතිකරුවන් ඔක්කොම 80ව 100ව ලබා ගත්තා. ඉතින් අපිට පන්දු යවන්නන් විදියටත් ඒ ඉලක්කය තිබුණම හුඟක් වාසිදායකයි. ඒ වගේම කලින් අපිට දකිනට ලැබුණු වැන්ති විදියට අපිට කණ්ඩායමේ පන්දු රැකීම, ඒ වගේම පිටිය මැද හැසිරෙන ආකාරය, පිතිකරණය වුණත් කතා බහ කරන විදිහ දැක්කම වෙනදා දැකපු නැති ආකාරය අලුත් ජවයක් පේනවා. ඒකට මොකක්ද හේතුව? අලුත් පුහුණු කාර්ය මණ්ඩලයෙන් නැත්තම් කණ්ඩායමේ ක්‍රීඩකයින්ගේ මානසිකත්වයද නැත්තම් නායකත්වයේ මොකක් හරි වෙනසක්ද? මොකක්ද ඒකට ඇත්තම හේතුව? ඒ ඔක්කොම මං හිතන්නේ අපි ඉතාමත්ම මහන්සි වෙනවා ෆීල්ඩින් වලින්, ඒ වගේම බැටින් බෝලින් ඒ අංශ තුනෙන්ම. ඒ වගේම පුහුණු කරුවන් ඉතාමත්ම මහන්සි වෙනවා අපිට ඒ දේවල් ලබා දෙන්න, අපිට හැම ෆැසිලිටි එකක්ම ලබා දෙන්න ක්‍රීඩකයන් විදියට. ඒ වගේම හුඟක් කොන්ෆිඩන්ස් දෙනවා පුහුණු කරුවන් අපිට. ඉතින් ඒ ඔක්කොම එකව වෙලා තමයි මේ කණ්ඩායම හැංගීමෙන් ක්‍රීඩා කරනවා සියලුම දෙනාම. ඉතින් ඒ ඔක්කොම එකව වෙලා තමයි දැන් අපි හොඳ ගමනක් යන්න පටන් අරන් තියෙන්නේ. අපි විශ්වාස කරනවා ඉදිරියටත් ඒ දේ කරන්න පුළුවන් වෙයි කියලා. වංජි, තරංගාවලි ජයග්‍රහණය කර සතුටුයි. ඒ වගේම මේම අද තරඟේ මොකද්ද දකින්නේ? අපේ කණ්ඩායමේ මේම තරඟාවලි ජයග්‍රහණය කරා ගිය හැරුම් ලක්ෂ්‍ය කොතනින්ද පටන් ගත්තේ? මොකද්ද ඔබ දකින්නේ ගැන? මම දන්නේ පළවෙනි තරඟයේදී අපි ලකුණු හඹා ගිය ආකාරය. ඒකෙන් අපි ඒක දිනලා මම දන්නේ බණිඳු හසරංග ඒ ලබා දුන්න ජයග්‍රහණයෙන් තමයි අපේ ටීම් එකට කොන්ෆිඩන්ස් ආවේ. ඊට පස්සේ සියලුම පිතිකරුවන්ට සහ පන්දු යවන්නන්ට පන්දු රකින්නන්ට ඒ කොන්ෆිඩන්ස් එක ආවා පළවෙනි තරඟයේ දින්නම් පස්සේ. ඊට පස්සේ අපි වෙස් කොදෙව්වන්ට ඔලුව උස්සන්න ලබා දුන්නේ නැහැ. දෙවෙනි තරඟයේදී සහ තුන්වෙනි තරඟයේදී විශේෂයෙන්ම පිතිකරුවන් ලකුණු බෝඩ් එකට දාලා දුන්නා. ඉතින් පන්දු යවන්නන්ට ලේසි වුණා ප්‍රෙෂර් එක බිල් කරන්න, පීඩනය බිල් කරන්න. ඉතින් මං හිතන්නේ පළවෙනි තරඟයේදී ඒ බණිඳු හසරංග ලබා දීපු ජයග්‍රහණය තමයි මං හිතන්නේ ටර්නින් පොයින්ට් එක. ඔව්, ඒ වගේම අවසන් පන්දුවලක මේ කිට් වෙන විට තරඟය ජයග්‍රහණ දෙපැත්තරම දෝලන වෙන ආකාරයක් අපිට දක්න ලැබුණා. ඉන්දියන්ස්ලා මේ හොඳට ඔවුන් පන්දුවට පහර දීමක් කරා. ඒ වගේම පන්දු යැවීමත් සාර්ථකව සමනාකරණ කරා. එම දෝලණය වුණ අවස්ථාව එතින්දී යම්කිසි ඔබ වෙන වෙනම ගත්තද, ඔබලා වෙනම තීරණයක් ගත්තද මේ ආකාරයෙන් අපි කටයුතු කරු, මෙයා කණ්ඩායමේ මේ විදිහට මොනවා හරි එතින්දී එකඟතාවයකට ආවද? අපි කණ්ඩායමේ නායකයත් එක්ක අපිට පුළුවන් හැම සහයෝගයක්ම ලබා දෙනවා, ලබා දෙන්න ඕනේ. ඉතින් අපේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් විශේෂයෙන් අපි එක්කව් වෙලා අපි සාමූහික තීරණ තමයි ගත්තේ. ඉතින් අපේ අයිඩියාස් හැමෝම දීලා අන්තිමට ඒ අවස්ථාවේදී හොඳයි කියන ඒ ඩිසිෂන් එක තමයි නායකයා ගන්න. ඉතින් මම දැන් දිමුත් ඉතාමත් හොඳට කැප්ටන් මුත් කරා, කණ්ඩායම හොඳට හැසිරෙව්වා. ඒ වගේම අපි අන්තිම ඕවර 10ට ආපුවම තනතිල්ලත් ටිකක් හොඳ පැත්තට බර වුණා. මොකද පින්න වගේ පොඩ්ඩක් ඇවිල්ලා තනතිල්ල අර පළවෙනියට බැට් කරනකොට තිබිච්ච අර මේ අර ඉඳලේන ගතිය තිබුණේ නැහැ. ඉතින් අපිට පන්දු යවන්නන්ට සමහර වෙලාවට යෝකර්ස් දාන්න අමාරු වෙනවා බෝල් ලිස්සන හින්දා. නමුත් මම හිතන්නේ පන්දු යවන්නන් ඒ පීඩණය හොඳින්ම දරාගෙන හොඳටම පන්දු යවුවා අන්තිම අවස්ථාවේදී. ඉතින් අපි හැමෝම එකව වෙලා තමයි ඒඩිෂන්ස් ගන්නේ, විශේෂයෙන් දිමුට්ට සියලුම දෙනාම උදව් කරා.
ඔව් එතකොට අපි දැක්ක යම් ආකාරකින් කොදෙව්වන් දඟ පඳුරු වගේ මද වේග පංගුද්දුවට ඔවුන් මෙල්ල උච්ච ආකාරයක් මේ தත්ත්වය ඔබ ඔයාලා ප්‍රයෝජනට ගත්තද ඔව් ඉතින් අපි අපි දැනගත්ත තනතිල්ල අපි අපි බැට් කරනකොට මන්දගාමී ස්වභාවයක් තිබුණා. නමුත් මම කලින් කිව්වා වගේ පින්න වැටුණාන් පස්සේ ඒ ඒක පොඩ්ඩක් වෙනස් වුණා. නමුත් අපි අපිට තියෙන ස්ට්‍රෙන්ත් එකෙන් අපිට ප්‍රයෝජන ගන්න ඕනේ අපේ ඉන්න පන්දු යවන්නන්ගේ ඒ බෝල් කරන ආකාරය, ඒ ප්‍රැක්ටිස් කරන ආකාරය අපි පුහුණු වීමවලදී ඒ දේවල් තමයි යොදා ගන්න ඕනේ. අන්තිම වෙලාවේදී තනතිල්ල මොනා වුණත් මම හිතන්නේ පන්දු යවන්නන්ට පුරුදු දේ තමයි කළේ උත්තේ. ඉතින් අපි හැමෝම කරේ ඒ දේ තමයි. ඇයි මේක ඕර 50 තරගයකට වඩා අන්තිම ඕර 10 තරගයක් තමයි වුණේ. අපි 219ට 5යි, ඒගොල්ලෝ 219ට 8යි 40 වෙනි ඕරේ ඉවරෙදි. හැබැයි අපි 40 වෙනි ඕරේක 41 වෙනි එක පටන් ගන්නකොට ඔයාට ඕර 4ක් තිබුණා. ධනංජයට ඕර 5ක් විතරලා තිබුණා. මේ ධනා අය වෙනකොටත් ලකුණු 13කට යාගේ ඕර 5 දාලා තිබුණා. ඇයි යා බෝල් කරේ නැත්තේ අන්තිම 5ේදී? ඒ අවස්ථාවේදී සීලුම දෙනා කතා කරා. මොකද පොලාඩ් සහ ජේසන් හෝල්ඩර් තමයි පන්දුවට පහර දුන්නේ. ඉතින් ඒගොල්ලන් එවලේ අපි ස්පින් එක දැම්මොත් සමහර වෙලාවට දැන් වනිදු හසරංග බෝලේ එළියට කපන්නේ රයිට් හෑන්ඩර්ස්ලාගේ. නමුත් බෝලේ ඇතුළට ඒ වගේම පින්න වැටිච්ච හින්දා අපිට පොඩි චකිතයක් තිබ්බා. එවලේ දැම්මොත් ස්පිනර් කෙනෙක් දැම්මොත් ගහයි කියලා පොලාඩ්. මොකද පොලාඩ්ගේ ස්ට්‍රෙන්ත් එක ඇවිල්ලා ස්පින් එකට කෙලින් ක්ලියර් කරන්න පුළුවන්. පොලාඩ් ජේසන් හෝල්ඩේ ඔක්කොමලට ලෙන්ත් එක මිස් වුණොත් එළියට ගහනවා. ඉතින් අපි ඒ වෙලාවේදී ෆාස්ට් බෝලර්ස් ලව උපයෝගී කරගන්න තමයි බැලුවේ වනිදු හතරංගෙන් පස්සේ. ඒ එකම බොහොම කාලයකට පස්සේ අපි දැක්කා තරඟ තුනක තරඟාවලියක් එකම 11 දෙනා සෙල්ලම් කරනවා. මේ ඔබට මතක තියෙනවද අන්තිමට සෙල්ලම් කරේ කොහොමද කියලා, ඒ වගේ කොයි කාලෙකද කියලා? ඇත්තටම මතක නැහැ. නෑ ඇත්තටම කිව්වොත් අපි මේ දේ තමයි කළ යුත්තේ. මොකද අපි එක කණ්ඩායමක් දිගටම දැන් අනිත් රටවල් ගත්තත් මම හිතන්නේ හොඳට කරන රටවල් ගත්තොත් ඒ එක කණ්ඩායමක් මම හිතන්නේ 12 දෙනෙක් 15 දෙනෙක් තෝරලා දිගටම ඒගොල්ලන්ට අවස්ථාව දෙනවා. එතකොට තමයි ඒක ඒගොල්ලන්ට කොන්ෆිඩන්ස් එන්නේ. එතකොට ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ ප්ලේසස් ගැන වරි වෙන්න ඕනේ. මම හිතන්නේ හැමෝටම පීඩනය තියෙනවා පර්ෆෝම් කරන්න. නමුත් එකක් ගහලා එළියට යයිද කියන එක ඔළුවට ගියොත් මං හිතන්නේ ප්ලේ කෙනෙක්ට හුඟක් අමාරු වෙනවා. එතකොට තමයි ආත්මార్థකාමී වෙන්නේ ප්ලේ කෙනෙක්. නමුත් පුහුණු කරුවන් සහ සිලෙක්ටර්ස්ලා කියලා තියෙනවා ඒගොල්ලන් ප්ලේයර්ස්ලාට රන් එකක්, ඒ කියන්නේ දිගු රන් එකක් දෙනවා. එක්කෙනෙක් දෙන්නේ කිහිම්මෙන් වෙනස් වෙයි කියලා. නමුත් කොන්ෆිඩන්ස් දීලා තියෙනවා ප්ලේයර්ස්ලාට බය නැතුව ගිහිල්ලා සෙල්ලම් කරන්න කියලා. ඒ දේ මම හිතන්නේ හැමෝටම පෙවුණා. පිතිකරු අංශයෙන්ුත් පන්දු රකින්න කොටත් පන්දු යවන කොටත් සියලුම දෙනාම ඒ කොන්ෆිඩන්ස් පිටින් තමයි සෙල්ලම් කරන්නේ. ඉතින් අර චකිතයක් ඇති වුණොත් ප්ලේයර් කෙනෙක්ට මම මේක ගහලා ෆේල් වුණොත් ඊළඟ එක එළියට ඇයිද කියන ඒ චකිතේ හැමෝටම තියෙනවා. ඒක ඒ පීඩනේ හැමෝටම තියෙනවා. මම හිතන්නේ පර්ෆෝමන්ස් තමයි නම්බර් 1 හැමෝගෙම. නමුත් දැන් කෝචින් ස්ටාෆ් එක සහ සිලෙක්ටර්ස්ලා ප්ලේයර්ස්ලාට කොන්ෆිඩන්ස් එක දීලා තියෙනවා මේ එකක් ගහලා එළියට දාන්නේ නැහැම කියලා. නමුත් ඒ කොන්ෆිඩන්ස් එක අරන් තමයි ප්ලේයර්ස් සෙල්ලම් කරන්නේ. ඒකෙන් තමයි මම හිතන්නේ ඉතාමත්ම හොඳට සෙල්ලම් කරන්නේ. අන්ජිලෝ, වෙස්ට් ඉන්ඩීස් වගේ මේ හීටර්ස්ලා ගොඩක් ඉන්න ටීම් එක ඔයාට එකපාරට ඩෙත් එකේ ඕවර්ස් කීපයක්ම බෝල් කරන්න වුණා. ඔයාට මොනවද හිතුනේ ඒ වෙලාවේ, ඒ වගේම ඔයාගේ ටැක්ටික්ස් මොනවද වුණේ ඒ වෙලාවේ? ඔව්, නුවන් ප්‍රදීප් ඉන්ජ වුණාන් පස්සේ කවුරු හරි ඕවර් පහක් තව දාගන්න ඕන වෙලා තිබුණා. ඉතින් මම දිමුට්ට කිව්වා අපි කලින් කරා වගේ මම පළවෙනි පන්දු ආර පහ සාමාන්‍යයෙන් හොඳට බෝල් කරා. ඉතින් අවශ්‍ය වුණොත් මම දාන්නම්, අපි මාරු කර දාමු. අපි කතා වෙලා තමයි එඩිෂන් එක ගත්තේ. ඉතින් මම කිව්වා මට ඉතුරු ඕවර්ස් ටික දාන්න පුළුවන්, අවශ්‍යතාවයක් වුණොත් මම දාලා දෙන්නම් කියලා. ඉතින් නුවන් ප්‍රදීප් අවාසනාවකට ඉන්ජ වුණා. ඒකෙන් පස්සේ මට අනිවාර්යෙන් දාන්න වුණා ඒ ඕවර්ස් ටික. පොලාඩ්ගේ රනවුට් ඇපීල් එකේ මොකක්ද උනේ ඉන්සිඩන්ට් එක පොඩ්ඩක්? ඒවලේදී රනවුට් එක ගත්තන් පස්සේ වනිදු කිව්වා එයාට ෂුව ඒක එයා පොලාඩ්ගේ විකට් තුන කෙලින් වැදුනේ කියලා LBW එක. ඉතින් අපිට රිව්‍යූ එක අපිට අවශ්‍ය වුණේ පොලාඩ්ව අවුට් කරගන්න ඒ වෙලාවේ. ඉතින් අපි ඉක්මනට කතා කරලා තප්පර 15 යන්න ඉස්සෙල්ලා කිව්වා පොලාඩ්ගේ අවුට් එකට අපිට අය එකක් දෙමු කියලා. මොකද පොලාඩ්ව අවුට් කරගත්තොත් ඒ වෙලාවේ ලොකු විකට් එකක්. ඉතින් ඒක තමයි රිව්‍යු කරන්න අපි හැදුවේ. මේ
කෙටි කාලයකින් ඔය බොඩි එක අඩු කරගෙන ෆිට්නස් වැඩි කරගන්න සීක්‍රට් එක මොකක්ද? සීක්‍රට් නැහැ, මේ මම දන්නේ හાર્ඩ් වර්ක් තමයි. ඉතින් හැමෝම කරන දේ තමයි කැමෙන් පරිස්සම් වෙලා හුඟක් ශාරීරික යෝග්‍යතාවල යොදලා මම දන්නේ ට්‍රේනර්ස්ලා හුඟක් සපෝට් එකක් දුන්නා, ඩිල්ෂාන් වගේම ඉන්න ට්‍රේනර්ස්ලා ඒ වගේම ෆිසියෝස්ලා හැම දෙනාම හුඟක් සපෝට් කරා. ඉතින් මම හැම දිනාටම ස්තුතිවන්ත වෙනවා. දැන් මේ වන් ඩේ සීරීස් එක දිනලා තියෙන්නේ, ඊළඟට T20 සීරීස් එක තියෙන්නේ, එකත් එක්කම ඒක වර්ල්ඩ් කප් T20 එකටත් බිල්ඩ් අප් එකක් වෙනවා. අපි ඉන්නේ ක්වොලිෆයිං ස්ටේජ් එකට යන්න වෙලා තියෙන්නේ. ඉතින් මෙතනින් එයා T20 ගැන කොයි ආකාරයේද ප්ලෑන්ස් තියෙන්නේ, මොන වගේ ප්ලෑන්ස්ද වෙස්ට් ඉන්ඩීස් එක්ක සෙල්ලම් කරනකොට? ඕ මම දන්නේ වෙස්ට් ඉන්ඩීස් කියන්නේ ඉතාමත්ම ප්‍රබල කණ්ඩායමක්. T20 ගත්තොත් විශේෂයෙන්ම ඒගොල්ලන්ගේ ඒ අලුතෙන් ඇවිල්ලා ඉන්න ක්‍රීඩකයන්හුත් වටේම ක්‍රීඩා කරන ක්‍රීඩකයන්. ඉතින් අපිට ලේසි වෙන්නේ නැහැ, නමුත් අපිට අපේ කණ්ඩායමට පුළුවන්. මොකද අපි එක් දින තරගාවලිය ක්‍රීඩා කරාම ඒ හුඟක්ම ඒ කට්ටියම තමයි ඉන්නේ. ඉතින් T20 තරඟවලදීත් මම ඉතින් හැඩ ගැහෙන්න පුළුවන් අපේ සියලුම දෙනාම. ඉතාමත්ම හොඳ කණ්ඩායමක් ඉන්නවා. ඉතින් අපි විශ්වාස කරනවා කොදෙව්වන් එක හොඳ තරඟයක් දීලා ජයග්‍රහණය කරන්න පුළුවන් කියලා මේ තරඟාවලියත්. අංජි, අපි දැකලා තියෙනවා ලෝකේ පිතිකරුවන් අතර ඉන්නවා ටිකක් වෙනස් ක්ලාස් එකක පිතිකරුවෝ. අපි හිතනවා අපි හිතන්නේ දැන ඒක දන්නවා ඇත්තටම කුසල් මෙන්ඩි සින්නිතේ ක්ලාස් එකේ කියලා. එයාගේ කැරියර් එකේ තිබිට බෑඩ් පැච් එකේ පොඩි ටර්න් රවුන්ඩ් එකක් පේනවා. ඔයාට මොන හරි ගැන කමෙන්ට් කරන්න පුළුවන්ද? අනිවාර්යයෙන්ම. මම හිතන්නේ කුසල් මෙන්ඩිස් කියන්නේ ඉතාමත්ම විශිෂ්ට පිතිකරුවෙක්. මම හිතන්නේ ඒ උතාම ලාබාලයි. ඉතින් අපි හැමෝම ෆේලියර්ස් වලට ලක් වෙනවා. ඉතින් අපි බලන්න ඕනේ අපි කණ්ඩායමක් විදියට සහ අපි හැමෝම එළියේ ඉන්න අයත් අපි පුළුවන් තරම් උදව් කරන්න ඕනේ. මොකද ඒ කුසල් මෙන්ඩිස් කියන ක්‍රීඩකයා ඉතාමත්ම වටිනා